උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයිබෝන් දවස නිභාවීමට පෙර දවසේ සිදු වූ සියලු තොරතුරු සවිස්තරාත්මකව ඔබට කියන්නට සූදානම්. සිත රාත්‍රී ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ මම උදේශානිට මේ ගෙදර. ප්‍රථම නවධානය සිරස්තල වෙත. එළබෙන මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 6 වනදා රාත්‍රී 8 වන විට. ගැටලුවක් ඇති වුනොත් රෑ 10 වෙයි. මැතිවරණ කොමිසමේ සභාපති කියයි. මුකාවරණ පළඳින්න දුරස්ත භවය ආරක්ෂා කරගන්න ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනිවාර්යෙන් පිළිපදින්න නැතිනම් දඬුවම් පොලිසිය කියයි පාස්කු ප්‍රහාරී ඇතම් ලිපි ගොනු අසම්පූර්ණයි ලිපි ගොනු 40ක් නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට යලිත් හරවා යවයි පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීමට කොමිසමක් අගමැති කියයි වත්මන් රජය යටතේ දේශපාලන පරිගණීම් වලට ලක් වූවන්ට සාධාරණ ඊට කර වන්දි මුදලක්ද ලබා දීමට සජිත් සූදානමින් පසුගිය රජයේ සෙම වත්මන් රජයත් ජාතික සම්පත් අවභාවිතා කරනවා අනුරගින් චෝදනා ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ඉදිරි මහමැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු මාස 6 වනදා රාත්‍රී 8 පමණ වන විට නිකුත් කිරීමට හැකි වුණ ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මොණරාගල් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ වෙන විට මනාප අංක ප්‍රදර්ශනය කරන්න දෙන්නේ නැහැ. ඒකකොට කොහොමද අලුතෙන් මැතිවරණ ඉදිරිපත් කරන අයට මේක අවාසිදායකයි නේද? ඒක පනතේ තියෙන නීතියක් ක්‍රියාත්මක කරා මිස මැතිවරණ කොමිෂන් සභාව වෙනම නීතියක් කරලා නැහැ. මෙතෙක් අපි කරලා තිබුණේ ඒක වැරදි වෙන්න පුළුවන්. වැරදි එකක් නිවැරදි කරාම පරණ වැරද්ද ආපහු කරන්න ඕන කියලා එකක් නැහැ. ජනතාව මනාප අංක දන්නේ නැහැ සර්. මනාප අංකේ මොකක්ද කියලා අපේක්ෂකගේ මනාප දක්වන ලයිස්ට්ුවක් අපි යවනවා සෑම ගෘහ එකටම යවනවා. ඒකට බලා ගන්න පුළුවන්. ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය සීමාව පැකින් දීල් කරනවද නැත්නම් පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යනවද? තාම ඒ ගැන තීරණයක් කළා නැහැ. ඒක තීරණයක් කරන්න පුළුවන් වෙන්නේ මේ තිස් වෙන්න දින කමිෂන් සභාව රැස්වීම. මුළු ලංකාවෙම අපට ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීම පස්වරු 3 4 වගේ වෙලාවල් වෙනකොට ඉවර කරගන්න පුළුවන් කියලා. එහෙම වුණොත් මුළු ලංකාවෙම ඡන්ද ප්‍රතිඵලය අපට දෙන්න පුළුවන් වෙනවා. බොහෝ වෙලාවට 6 වෙනිදා පස්වරු 8 විතර වෙනකොට. සමහර වෙලාවට මොකක් හරි බරපතල කඩාවැටීමක් එක ඡන්ද මැද ගණන් කිරීම මධ්‍යස්ථානවල ඒක රෑ 10 විතර වෙනත් පුළුවන්. හැබැයි ඒ පක්ෂෙන් හෝ කණ්ඩායමෙන් තේරීපත් වෙන මන්ත්‍රීවරු කවුද කියන එක කියන්න වෙන්නේ මනාප ගණන් කිරීමට ඊට වඩා වැඩි වෙලාවක් යනවා. නමුත් අපි කොහම වුණත් අපි ඡන්ද විමසීම අගෝස්තු 5 වෙනිදා පවත්වන වනිසා අනිවාර්යයෙන්ම අපි 6 වෙනිදා අනිවාර්යයෙන්ම ගණන් කළා රටේ ආණ්ඩු බලයේ හිමි වෙන්නේ කොයි පක්ෂයටද එහෙම නැත්නම් කොයි ස්වාධීන කණ්ඩායමටද කියන එක කියන්න පුළුවන්. මෙතෙක් පිළිපදින ලද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ජනතාව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට පටහැනිව කටයුතු කරන සියලුම පුද්ගලින්ට එරෙහිව නිරෝධායන නීති යටතේ දඬුවම් ලැබීමට සිදුවන බවත් පොලිසිය පවසනවා. අපි සාර්ථකව කොවිඩ් වසංගතය රට තුල මැඩපැවැත්වීමට හැකියාව ලැබුණා. නමුත් කොවිඩ් අවදානම තවම දුරු වී නැහැ. සෞඛ්‍ය අංශ අනිකුත් රාජ්‍ය යාන්ත්‍රණය ඒ සඳහා උපරිම දායකත්වය දක්වලා තියෙනවා. නමුත් රටේ ජනතාව හැටියට ඔබගෙනුත් අපි ඒ සහාය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මෙය පාලනය කර ගැනීමට ඒ සහාය ලබා දිය යුතු ආකාර අපි නැවත නැවතත් ඔබ වෙත දැනුම් දෙනවා. අපි මාස 3කට ආසන්න කාලයක් කරගෙන ආපු ඒ වගේම අපි විසින් පිළිපදින ලද සෞඛ්‍ය සිරිත් ඒ ආකාරයටම ක්‍රියාත්මක කළ යුතුයි. සබන්දා අත්සෝදා ගැනීම ඒ වගේම දුරස්ථභාවය තබා ගැනීම මේ සියලු කාරණා සිදු කළ යුතුයි. විශේෂයෙන්ම ඒ අතර මුහුණු ආවරණ නැත්නම් මුව ආවරණ මුඛ ආවරණ පැළඳීම පිළිබඳව හැම දිනෙකම අවධානයෙන් සිටිය යුතුයි. මේ සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන්ම අනුගමනය කරන ලෙසට අපි ඔබ හැම දිනම දැනුවත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මෙම
කරුණුවලට යමෙක් පටහැනිව කටයුතු කරනවා නම් එය මේ රටේ නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කිරීමක් සේ සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ කරුණු ගැන තවදුරටත් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොකළොත් පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. කොරෝනා වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල අගය කරන බව පාකිස්තාන් වග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකථන සංවාදයකට එක් වෙමි. පාකිස්තාන උපකමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ මෙම දුරකථන සංවාදයේ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කර සිටියේ මිනිස් ජීවිත බේරා ගැනීමට මෙන්ම ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කිරීම සඳහා ආර්ථිකය පවත්වාගෙන යාමට පාකිස්තානය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළ බවයි. එමෙන්ම දීපාර්ශ්වික සම්බන්දතා මෙන්ම කලාපීයව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බව එම වෙබ් අඩවියේ දක්වා තිබුණා. සංවර්ධනයේ වෙමින් පවතින රටවල් කොරෝනා ව්‍යාප්තියත් සමග අවදානම් තත්ත්වයකට පත්වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. සාක් රටවල් මේ සම්බන්ධයෙන් සමස්ත විසඳුමකට එළඹිය යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැහැදිලි කළ බවයි පාකිස්තාන උපකමසාරිස් කාර්යාලය සඳහන් කර සිටියේ. එමෙන්ම වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය පාලනය වූ සැනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට පාකිස්තානයේ සංචාරයක පැමිණෙන ලෙසටද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා COVID-19 දිනෙදී මෙරටින් හඳුනා ගැනෙනු COVID-19 වෛරසයේ ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 9ක්. එම ආසාදිත පුද්ගලින් 9 දෙනාම නාවික හමුදා සමාජිකයන් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මෙවන විට පුද්ගලින් 1619 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් සිටි අතර පුද්ගලින් 380 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුබනවා. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ලෙබනනී සහ නව ශ්‍රීලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කඩුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මේ අතර ඉන්දියාවේ රැඳී සිටි මගින් 161 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව සංචාරකින් සඳහා විවෘත නොවු දඹාන ආදිවාසී ගම්මානය ඊයේ සිට යළි සංචාරකින් සඳහා විවෘත කර තිබෙනවා. රට තුල කොරෝනා වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමග මහියංගන දඹාන ආදිවාසී ගම්මානය ආදිවාසී කෞතුකාගාරය පසුගිය මාර්තු මාස 16 වන දින සිට සංචාරකින් සඳහා තහනම් කලාපයක් ලෙස නම් කර වසා දැමීමටයි පියවර ගන්නේ. මෙතර පාසල් ආරම්භ කිරීමට සමගාමීව සියලු පිරිවෙන් විද්‍යායතන සහ සීන මාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසත තිබූ දිවයිනේ සියලු පිරිවෙන් සහ සීන මාතා අධ්‍යාපන ආයතන පාසල් ආරම්භයට සමගාමීව අදියර 4ක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. එමෙන්ම දිවයිනේ සියලුම පෙර පාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව 150ක දරිතාවයකින් ආරම්භ කිරීමට ඉඩකඩ ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මිය ප්‍රකාශ කළා. රට විවෘත කරලා අදට දවස් 45ක් වෙන. රට විවෘත කිරීමත් සමගම මේ රටේ ආදරණීය දෙමව්පියන්ගෙන් ආපු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබා දෙන පෙර පාසල් විවෘත කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව රජය ඒ ගැන අවධානය යොමු කරලා විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා රජය තීන්දුවක් ගන්න ලැබුවා පෙරපාසල් විවෘත කිරීමට අවස්ථාව සලසන. ඒ අනුව සෞඛ්‍යංශ සහ විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගනිමින් දිවයිනේ පෙරපාසල් සියල්ල විවෘත කිරීමට මින්පසු ඉඩකඩ ලැබෙනවා.
සියයට 50ක පමණ ධාරිතාවයකින් පාසල් පටන් ගැනීමටත් බලාපොරොත්තුවක් ඉදිරියේදී තිබෙන නිසා මේ කාරණය තීන්දුව කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුව කරනු ලැබුණා. ඉන්දියාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙවන විට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15308ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර එරට දෛනික මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වන 17296ක් ආසාදිතයින් ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. මෙවන විට එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 491188ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දියාව මාධ්‍ය වර්තා සඳහන් කළේ. පසුගිය යහපාලන රජය යටතේ රාජ්‍ය බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සුවබැලීමට කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය අද අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමේ. ලංකා බැංකු සේවක සංගමයේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මගින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සුවපලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත් කරන ලෙස ලංකා බැංකු සේවක සංගමයේ සිදු කළ ඉල්ලීමකට අනුව හැකි ඉක්මනින් එම කොමිසම පත් කරන බව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මෙහිදී රාජ්‍ය බැංකුවල පවතින ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමගද දීර්ඝව සාකච්ඡා කළා. එසේම රාජ්‍ය බැංකුවල දැනට සේවයේදී සිටින සේවකීන් විශ්‍රාමයාමේදී විශ්‍රාම වැටු පිළිබඳව වූ ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළ අතර එහිදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සහ විසඳුම් ලබා දීම කමිටුවක් කරා ඉක්මනින් සිදු කිරීමට අගමැතිවරයා තීරණය කළා. රාජ්‍ය බැංකුවල 2019 වර්ෂයට අදාළව මෙතෙක් ලබා නොදුන් දිරිතීමනා පාරිතෝෂිකය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ අතර COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් නැති වූ මුල්‍ය අර්බුදයේද සැලකිල්ලට ගනිමින් එම දිරිතීමනා රාජ්‍ය බැංකු සේවකීන්ට ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිකල මහතාට උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය බැංකුවල පවතින ඉහළ කළමනාකාරීත්වයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන්ද ලංකා බැංකු සේවක සංගමයේ විසින් කරුණු දක්ව අතර අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ මැදිහත්ව කටයුතු කරන ලෙසයි. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සිරිනත් මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිකල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. වත්මන් රජය යටතේ දේශපාලන පරිගැණීම් වලට ලක්වන්ට තම රජය යටතේ සාධාරණ ඉෂ්ට කර ඔවුන්ට වන්දි මුලද ලබා දීමට කටයුතු කරන බව සම්මුති ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කලවණ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් දැන් මේ ආණ්ඩුව පත් වෙලා මාස 7-8ක් වෙයි. මෙතෙක් කාලයක් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දිහා බැලුවම අවංකව පොඩ්ඩක් හිතලා බලන්න සතුටු වෙන්න පුළුවන්. මම පැහැදිලි පණිවිඩයක් මේ අවස්ථාවේ ලබා දෙනවා. එනමෙට පස්වැනි දා මහ මැතිවරණය සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරනවායි කියලා අද විපක්ෂයේ අපිට ප්‍රතිපක්ෂ දේශපාලඥයොත් සමීක්ෂණ වලින් හෙළි වුණයි කියලා මුහුණු පොතේ ක්‍රියාත්මක වෙනවා. අපේ ජයග්‍රහණයත් සමග රස්සාවල් නැති වුණු පරිගැණීම් වලට ලක්ුණු හිරිහැර වලට ලක්ුණු උසස් වීම අහිමි වුණු දුරාත ප්‍රදේශ වලට මාරු කරලා යවපු මේ හැමෝටම අපි සාධාරණත්වයේ ඉෂ්ට කරනව පමණක් නොවේ අනිවාර්යෙන්ම දුකටපත් වුණු සියලු දෙනාම රැකියාවල ස්ථාපනය කරලා අපි වන්දි මුදල් ලබා දෙන්නට සැදී පැහැදී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාන්සලට සතුටින් වාර්තා කරන්නට කැමතියි. මාසයක් ඇතුළත ප්‍රසිද්ධියේ රැකියා හිමි වුණු අයට රැකියා ටික ලබා දීමත් උසස් වීම හිමි වුණු අයට උසස් වීම ලබා දීමත් තවත් හිරිහැරවලට පරිගැණීම ලක්ුණු අයට වන්දි ලබා දීමත් සජිත් ප්‍රේමදාසගේ අතින්ම ක්‍රියාත්මක කරනවායි කියලා මම මේ අවස්ථාවේ තමුන් ආසනල ප්‍රකාශ කරනවා. බඩගින්න ඉන්න ජනතාව දිහා අපිට බලන් ඉන්නට බෑ. මේ රටේ ජනතාවට මේ කොරෝනාව නිසා සිදුවුණු ආර්ථික හානිය මගහරවා ගන්නට අනිවාර්යෙන්ම ආණ්ඩුවක් තියෙනවා නම් ඒ ආණ්ඩුව ආධාර උපකාර කරන්නට ඕන. ආණ්ඩුපත් කරන්නේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්න මගහරින්නට නොවේ. රට පාවාතින MCC ගිවිසුමට මූලිකත්වයේගත් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
යහපාලන ආණ්ඩුව හොරාකාලා පුරුදු ආණ්ඩුවක්. ඒ හොරාකාපු ආණ්ඩුව 2017 18 මේ ගිවිසුම අස්සම් කරනවා. මේ හොරෙන් අස්සම් කරපු ගිවිසුම මේ ගිවිසුම ඇතුලේ මේ අන්තර්ගතයේ ඇතුලේ මේ ගිවිසුම් ගිඩුම්ගත වෙලා තියෙන්නේ කොහෙද? මේවා කාටද මුදල් දීලා තියෙන්නේ කියන කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. දැන් මේක බලන්න ඕන අපි මේකේ හිටපු ජනාධිපතිතුමාගේ සාක්කුවේද? හිටපු අගමැතිවරයාගේ සාක්කුවේද? හිටපු විදේශ කටයුතු අමතිවරයාගේ සාක්කුවේද? එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය කෑලි කෑලට කරලා බෙදාගත්තද කියලා. කරුණාකරලා මේකට උත්තර දෙන්න ඕන. හැබැයි මේකට උත්තර දෙනකොට මේ මුළු රජයේම උත්තර දෙන්න ඕන. එවකට ඒ රජයේ හිටපු හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕන. මේක අලුත්ම එකක් කෙරි වෙනව පෙරේද විතර ඉඳලා. නා කොටි නිලධාරීන් 6 කුඩු කන්ටේනර් ගලන් කෝටි ගණන් වලට විකුණලා මේ අපරාධ කරුවන්ට. රාජපාලකෙක් කියලා කියන්නේ වැරදි දෙයට වැරදි කියලා ඇඟිල්ල දික් කරලා කතා කරන්න පුළුවන් නායකයා තමයි නියම රාජපාලකයා බවට පත් වෙන්නේ. සමහරු බලාපොරොත්තු වෙනවා ඇති ඉතින් ඔය පත්තරෙන් දකින්න දන්නේ නැහැ කියන්නේ එහෙම ජනාධිපතිවරයෙක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ කතා කරන ජනාධිපතිවරයෙක් නෙවෙයි අපිට ඉඳන් වැඩ කරන ජනාධිපතිවරයෙක් අපිත් කතාව අඩුවෙන් කරලා වැඩියෙන් වැඩ කරන්න ඕන ඒකටයි ලෑස්ති වත්මන් පාලකෙන් රටේ ජාතික සම්පත් බහුජාතික සමාගම් වෙත පවරා දීමේ ප්‍රයත්නයක යෙදී සිටින බව ජාතික ජනබල වේගය පවසනවා ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පරිගණක වලට ලකුවන් පිළිබඳ සොයා බැලින ජනාධිපති කොමිසම හමුවේ අද යලිපෙනී සිටියා ඒ එවන්ගාඩ් මැරිටයිම් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එම කොමිසම වෙත සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි. මහින්ද රාජපක්ෂ කිව්ව හම්බන්තොට වරාය ආපු විගස ඉරාද ගිවිසුම ඉරාද මොනවා කියලා. හැබැයි ඒක තාම චීන රජයට. මහින්ද රාජපක්ෂලාගේ කඳවුර කිව්වේ මේ බලයට පත්වෙට MCC ගිවිසුම ඉරාද මොනවා කියලා. හැබැයි MCC ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලන කිව්වේ නැගෙනහිර ජැටි අපේ වරාය අධිකාරියට සංවර්ධන කොට ඉදිරියට ගෙන යනවා කියලා. හැබැයි ඒටත් දැන් බාධා කරමින් තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව මාස 6ක් වෙන කෙටි කාලයක් ඇතුළත ඔප්පු කරමින් තිබෙනවා. පැරණි බලවත් රාජ්‍යංගයේ අනස්සකට යටත් වූ ආර්ථික ප්‍රතිපත්තියක් ඉන්නේ අපේ රටේ ජාතික සහ දේපළ සම්පත් එවැනි සමාගම් වෙත විදේශීය රාජ්‍යයන් වෙත පවරා දීමේ සැලසුමකින් ඒ සැලසුම් පිළිබඳ හොඳම නිදර්ශනය තමයි මේ නැගෙනහිර ජැටියේ දොඹ කරගෙනලා සවි කිරීමට ඉඩ නොදීම සඳහා ආණ්ඩු කරන බලපෑම විශේෂයෙන්ම අපේ සේවකයන් විවිධ දේශපාලන පක්ෂවල සේවකයන් ඉන්නවා ඒ සේවකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා ඔවුන් විශාල ප්‍රයත්නයක් අත දරමින් තිබෙනවා මෙම නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෙහෙම ආරම්භ කිරීම සඳහා මෙම දොඹ කරගෙනවා සවි කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් මේ පාලකයන් දේශප්‍රේමී පාලකයන් නෙවෙයි පැරණි පන්නේම පාලකයන් රටේ ජාතික සම්පත් ජාතික දේපළ බහුජාතික සමන් වෙත පවරා දීමේ පාලකයන් බව ඔප්පු වී අපාර මෙම සිදුවීමෙම එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය සංක්‍රමණ කරන ප්‍රථම ජන රැළිය නැවුම් මොහුනුවරකින් ආරම්භ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසනවා. එයද සිරිගත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අපේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කරන ප්‍රථම ජන රැළිය පිළිබඳව. අපි මේ මැතිවරණයට ලෑස්ති වෙන්නේ මීට පෙර අපේ දේශපාලන ඉතිහාසයේ අපිට නොතිබෙච්ච වාතාවරණයක් කොරෝනා වසංගතය නැත්නම් COVID-19 කියන වසංගතයත් සමග අපි මේ මැතිවරණ කටයුතු කරන ආකාරය පිළිබඳව විශේෂයෙන් අවධානයක් යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මැතිවරණයත් ඉතාම නූතන විදිහට අපි මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේ මාස 28 වෙනිදා ඒ කියන්නේ මේ එන ඉරිදා හවස 4ට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කියන්නේ සිරිකොත මන්දිරයේ සිට අපි මේ ප්‍රථම රැස්වීම ආරම්භ කරනවා. අපි පක්ෂී නායකතුමා ඒ රැස්වීමේ ප්‍රධාන කතිකයා හැටියට කටයුතු කරනවා. ඒ රැස්වීම සිරිකොත මන්දිරයේ පවත්වන අතරතුරම හැම මැතිවරණ කොට්ටාශයකම අපේ අපේක්ෂකින් තවත් මැතිවරණ රැලි 160ක් පවත්වනවා. ඒ හැම රැලියක්ම මැතිවරණ කොමසාරිස්තුමාගේ ඒ චක්‍රලේඛවලට අනුව සිය දෙනෙකුගෙන් සමන්විත රැස්වීම වෙනවා. සිය දෙනෙක් ඉන්න රැස්වීම 160ක් අවම වශයෙන් ඒ වෙලාවේ ඒ අන්තර්ජාලය ඔස්සේ පවත්වගෙන යනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතරනගුරගත් සැකකරුවන් හා සම්බන්ධ අසම්පූර්ණ ලිපිගණු 40ක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් වැඩබලන පොලිස් ප්‍රතිපරයා වෙත නැවත යැවීමට කටයුතු කළ බව නීතිපති සම්බන්ධකරණ නිලධාරිනී රජයේ අධිනීතිච නිශාරා ජයරත්න මෙලවිය ප්‍රකාශ කළා. 2019 අප්‍රේල් මාස 21 වන දින පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන්
විමර්ශන උද්ෘත ගොනු නීතිපති උපදෙස් සඳහා විවිධ පොලිස් ස්ථාන වලින් අප දෙපාර්තමේන්තුව වෙත ලැබීමක් සිදු කර තිබෙනවා. එම විමර්ශන ගොනු බොහෝ ප්‍රමාණයක් විමර්ශන අවසන් කර ඇති බව සඳහන් කර තිබුණත් විමර්ශන අසම්පූර්ණ එමෙන්ම කිසිදු නීතිමය පියවරක් ගත නොහැකි අසම්පූර්ණ ගොනු බවට පෙනී යනවා. එම නිසා අද දින ගරු නීතිපතිවරයා විසින් ඒ බව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර මූලිකවම අසම්පූර්ණ විමර්ශන උද්ෘත ගොනු 40 ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙතට ආපසු බාර දීමක් සිදු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නාලද සැකකරුවන් සම්බන්ධයෙන් වන අසම්පූර්ණ ගොනු ඉදිරියේදීත් මේ ආකාරයටම ආපසු බාර දීමට සිදුවන බවට දැනුම් දෙන අතර ගරු නීතිපතිවරයා විසින් පැහැදිලිවම වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දීමක් අද දින සිදු කර තිබෙනවා. මෙම අසම්පූර්ණ විමර්ශනයන් නොපමාව හරියාකාරව සිදු කර එම සම්පූර්ණ විමර්ශන ගොනු ගරු නීතිපතිවරයා වෙත බාර දෙන ලෙසට වැඩිදුරටත් අද දින උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් සිටියෙන් වම්‍යව ත්‍රිකුණා මලය ප්‍රධාන මාර්ගයේ සිදු වූ අනතුරකින් පුත්කලියකෝ බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කළ පුත්කලියකෝ මෙලෙස අනතුරටපත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වම්‍යව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. කුඹුක්කන ගල්වලයායේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල පොලිසිය නිලධාරීන් සමත් වී තිබෙනවා. එමෙන්ම මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත් ගෝඩා සහ තවත් උපකරණ රැසක්ද මෙහිදී පොලිසිය සේ බහරයට ගෙන තිබෙනවා. සැකකරු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මඩකලපුව කල්මුඩේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ වාහනයක තිබී රුපියල් 48,000ක මුදලක් සහ ලිපි ලේඛන අඩංගු බෑගයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. එම මාර්ගයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි කාතන්කුඩි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කාතන්කුඩි පොලිසිය විසින් සිදු කරනු ලබනවා. අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ මිනිමාවට පත්වනවා. යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.